කොහොමද ඉතින් හැමෝටම ඔන්න ඉතින් අද හදන්නේ හැමෝම දන්න කංකුම් කරියක්. ඉතින් මුලින්ම මම ආවා කංකුම් ටිකක් කඩා ගන්න. හොඳටම අහුවන සැරයි බොහොම මාරුවෙන් තමයි කංකුම් ටික කඩා ගත්තේ. අවු ඉතින් අපිට ඉච්චර ලොකු ගාණක් නැහැ. කොහොමද ඉතින් ඉපදිච්ච දවස් තම පොළොන්නර වෙන්නේ ඉන්නේ. ඒ නිසා මේක ඇත්තටම ගමේ කෑමක්. මමත් මේක ඉගෙන ගත්තේ මගේ කිරියමෙන්. මම දන්නේ නැහැ ඉතින් යාතරන්න ලස්සට ඇත්තටම රොයන්න බෑ. ඒත් මම ගොඩක් කැමති මේ කරි එකට. සහ මම සාමාන්‍යයෙන් මේක කෑව කෙනෙක් මේකට අකමැති වෙන්නේ නැහැ. ඒකයි මට හිතුනේ මේ රෙසිපි එක ෂෙයා කරගන්න ඕන කියලා. ඔන්න ඉතින් අමතක කරන්න නැතුව channel එක subscribe කරගෙන යන්න. කංකුන් ටික කඩාගෙන ඇවිත් මම මේ ටික හොඳට සෝදගත්තා. මේකේ තෝරන්න නම් දෙයක් නැහැ. මොකද මම තෝරලා බලලා හොඳේ වගේම කඩාගත්ත නිසා. ලුණු ටිකක් එහෙම දාලා මම මේ ටික හොඳට සෝදගත්තා. ලුණු වතුරේ ටිකක් වෙලා තියලා තිබ්බ මම මේක. මේක ලුණු වතුරේ පිලිසුදු වෙන්න තියලා ඒ අතර වාරෙදී මම මේකට අඹ ගෙඩියක් කඩාගන්න ගියා. මොකද මම මේක ටිකක් ඇඹුලට උයාගන්න ව්‍යංජනයක් නිසා. මම ගොඩක් කැමති මේක අඹ දාලා උය. අවශ්‍ය කරන හැමදේම ලෑස්ති කරගෙන ඉවරයි. දැන් තියෙන මේකට අවශ්‍ය කරන පහේ ජාති ටික දාගන්න. මම මේකට දාගන්නවා ලුණු කුඩු ටිකක්, මිරිස් කුඩු ටිකක්, කකුඩු ටිකක්, තුනපා කුඩු ටිකක්, උළුහල්, කුරුඳු කෑල්ලක්. මම මේකට ගොරක කෑල්ලක් දාගන්නේ. ඇත්තටම අපේ ගහේ අඹ ගොඩක් ඇඹුල් නැහැ. මේක අර ගැටයක් නිසා චුට්ටක් හරි ඇඹුල්. මේක හොඳටම පැහිලා තිබ්බනම් එහෙම හොඳටම පැණි රසයි. ඇඹුල් නැහැ. ඒ නිසා මම තව ටිකක් ඇඹුල් ගතිය ගන්න ඕන නිසා පොඩි ගොරක කෑල්ලකුත් මේකට දාගත්තා. හොඳට මික්ස් කරගෙන ලිපේ තියාගන්න. මේ වෙලාවෙදි ඔයාලට පුළුවන් මිටිකිරි, දියකිරි මේ ඕන දෙයක් දාගන්න. මම මේකට දාගත්තේ වතුර චුට්ටක්. ඇත්තටම ගොඩක් ඕන කරන්නේ නැහැ. මොකද මේක අපි වහලා නිවාගෙන එතකොට කොළවල තියෙන තෙත ගතියත් එක්ක අපිට තව වැඩියෙන් පොල් කිරිවත් වතුරවත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක නිසා මම වතුර බොහොම චුට්ටක් දාගෙන මේක මුඩියකින් වහගෙන උයාගත්තා. දැන් ඔයාලට පේනවා ඇති මේ තියෙන විනාඩි 20කට විතර පස්සේ අර මන් දාපු වතුර ටික හොඳටම හිඳිලා දැන් මේ අඹ එහෙම හොඳටම තැම්බිලා තමයි තියෙන්නේ. ඊට පස්සේ මම ලෑස්ති කරගත්ත මිටි කිරි ටික මේකට දාගත්තා. මම කිරි ගොඩාක් දාගත්තේ නැහැ. මොකද අපේ දිහැම ලොකුවට හොදි තියලා උයන්නේ නැහැ. සහ එහෙම කන්න කැමති නැහැ. ඒ නිසා මම පොල් කිරි බොහොම ටිකයි දාගත්තේ. ඊට පස්සේ මම මේ විදිහට
අබ ටිකක් උපරවගෙන මේකට දාගත්ත මේ කාලට මේ මාළු යාගෙන අවසානේ උනත් දාන්න පුළුවන් නැත්නම් මේ වගේ අපි කිරි පැහෙන්න තියන්න කලින් මේකට දාගන්නත් පුළුවන් වෙන අකමැති කෙනෙක් ඉන්නවා නම් මේ විදිහට තෙල් අප දාන්න නැතුව උනත් මේක උයාගන්න පුළුවන් දැන් ඉතින් අපේ කලියක උයාගෙන ඉවරයි ඔයාලට පේනත් මේ ගොඩක් ලස්සනට තියෙනවා